මේ වීඩියෝ එක ඔයා මුලින් ඉඳන් අවසානය දක්වා හරියට බැලුවොත් ඔයාට දැනගන්න පුළුවන් ඔයා භාවිතා කරන කොකාකෝලා බෝතලේ කොහොමද ඔයාලකට එන්නේ කියන එක. මම විශ්වාස කරනවා මේ වෙද්දිත් කොකාකෝලා කියන සන්නාමය නොදන්න කෙනෙක් ලෝකේ නොමැති තරම්. ඒ තරම්ම කොකාකෝලා යන සන්නාමය ලෝකයේ තුල ප්‍රචලිත සන්නාමයක් බවට මේ වෙන විටත් පත් වෙලා තියෙනවා. කොකාකෝලා පිස්සුවෙන් වගේ බොහෝ දෙනා පානය කරත් කොකාකෝලා කියන පානය සඳහා භාවිතා කරන වට්ටෝරුව තවමත් කිසිවෙක් හරියටම දන්නේ නැහැ. එම වට්ටෝරුව මේ ලෝකයේ තුල සිටින පුද්ගලයන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු පමණක් දන්නා කාරණයක් බව බොහෝ දෙනාගේ මතයයි. විශාල ගැලුමකට කාබනීකරණයට ලක්කර ජලය එකතු කිරීම ඔවුන් සිදු කරනවා. ඉන් අනතුරුව තම ඔවුන්ගේ රහස් වට්ටෝරුව වන ඔවුන් විසින් සකසාගත් ඔවුන්ගේ සිරප් එක මෙම ජලය සමග මිශ්‍ර කරන්න. ඉතා හොඳින් සිරප් ද්‍රාවණය මිශ්‍ර වූ පසු නල භාවිතා කරමින් ඔවුන් අලංකාරවත් ලෙස සකස් කර ඇති ඔවුන්ගේ කොකාකෝලා විනිවිද පෙනෙන වීදුරු බෝතලය වෙත එම සිරප් ද්‍රාවණය යන්ත්‍රානුසාරයෙන් පිරවීම සිදු කරනවා. ඉතින් මෙම පිරවීමට පෙර එම බෝතල් දීවාන්වර්ණය කිරීමට දවුල් වග බලා ගන්නවා. මෙම බෝතල් සඳහා ඉතාමත් මෘදුවාකාරයට බෝතලයට අදාළ කට වැසනසේ මුඩිය එබ්බවීමයි. ඒ සඳහාද මොවුන් භාවිතයට ගන්නේ යන්ත්‍රානුසාරය. මෙම යන්ත්‍රානුසාරයෙන් බෝතල්වල මුඩිය වැසින ආකාරය ඔබට වීඩියෝ දර්ශන තුළ ඉතාමත් හොඳින් බලාගත හැකි. ඉතින් ඔබ නොදන්නා කරුණක් තමයි කොකාකෝලා නිෂ්පාදනය සිදුකර මුල්ම වර්ෂය තුළ කොකාකෝලා වීදුරු 9ක්වත් දිනකට විකුණා ගැනීමට නොහැකි වුණා. නමුත් අද වන විට මිනිත්තුවක් තුළ බෝතල් ලක්ෂ 2ක් විකුණා දැමීම කොකාකෝලා සමාගම විසින් සිදු කරනවා. ඉතින් මෙය ඉතාමත් පුදුමයට කාරණයක්. බෝතලයට අදාළ මූලික කාර්යයන් රාශියක් මේ වන විටත් අවසානයි. දැන් එයාලව ඇසුරුම් කරන වාරය තමයි ඇවිල්ලා තියෙන්නේ. කාඩ්බෝඩ් පෙට්ටියක් තුළට ඉතාමත් හොඳින් පහලන මෙම කොකාකෝලා බෝතල් ඊළඟට සිදුවන්නේ විනිවිද පෙනෙන ඝන ඉටිකොලයක් භාවිතයෙන් ඇසුරුම් කිරීමයි. ඇසුරුම් කිරීම අවසන් වූ පසු ෆෝක්ලිෆ්ට් ආධාරයෙන් එම බෝතල් ප්‍රවාහණය සඳහා ගොඩ ගැසීමක් සිද්ධ වෙනවා. කොකාකෝලා වීදුරු බෝතලෙන් පසුව අපි කැමතිම දේ තමයි කොකාකෝලා ටින් එක කියලා කියන්නේ. සකස් කරගත් කොකාකෝලා ද්‍රාවණය ටින් තුරද බහාලමින් ඒවාද සීල් කර වෙළඳ පොළ සඳහා මුදා හැරීම සිදුවෙනවා. ඉතින් මෙම බොහොමයක් කාර්යයන් සිදුවන්නේ යන්ත්‍රානුසාරයෙන්. ඉතින් මීළඟට ජනප්‍රියම ක්‍රමය තමයි කොකාකෝලා ප්ලාස්ටික් බෝතලය කියලා කියන්නේ. සකස් කරගන්නාද කොකාකෝලා පානය බොහෝ විට ලෝකයේ තුල නිකුත් වීම සිදුවන්නේ කොකාකෝලා ප්ලාස්ටික් බෝතලේ වෙතයි. වෙළඳ පොළ වෙත එන මෙම කොකාකෝලා බෝතල් සහ ටින් ලෝ පුරා රටවල් 200කට වැඩි ගණනක් තුල අලෙවි කිරීම සිදුවෙනවා. මෙම කොකාකෝලා බෝතල් තුල යම්කිසි ගැටලුකාරී තත්වයක් ඇති වුවොත් එනම් එක් බෝතලයක් තුල හෝ එක් ටින් එකක් තුල පවා යම්කිසි ගැටලුකාරී තත්වයක් ඇති වුවොත් එම බෝතලය හෝ ටින් එක වෙළඳ පොළ තුලට මුදා හැරීම කිසිසේත්ම කොකාකෝලා සමාගම විසින් සිදු නොකරයි. ඊට හේතුව ලෙස කොකාකෝලා සමාගම පවසා ඇත්තේ තමාගේ කීර්ති නාමයට හානියක් වන කිසිදු ක්‍රියාකාරකමක් කොකාකෝලා සමාගම විසින් සිදු නොකරන බවයි. අතීතයට වඩා රොබෝ තාක්ෂණය කර්මාන්ත ශාලාව තුළ යොදා ගන්නා කොකාකෝලා සමාගම ඇසුරුම් කිරීමේදීද සුපර් මාකට් ජාලයන් සඳහා ජනතාව ආකර්ෂණය වන ආකාරයෙන් ඇසුරුම් කිරීමට තරම් කොකාකෝලා සමාගම උපක්‍රමශීලී වෙනවා. ඉතින් මෙම දර්ශන තුළ ඇති ඇසුරුම් කිරීම ඔබ දැක්කොත් ඒ මනාව පිළිඹු වෙනවා. නැවතත් දවසක වටිනා වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමු ගන්නවා. අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, අපේ video එක like කරන්න. සුබ දවසක්.